ජනතාව කුපිත කරන වෛරය වපුරන ප්‍රකෝපකාරී දේ ප්‍රචාරය කිරීමෙන් අපේ ආධ්‍යාත්මිකත්වය පාවා දෙන ආකාරයෙන් කටයුතු නොකරන විදිහට කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා අපේ තරුණ තරුණියන්ගෙන්. අනවශ්‍ය රෝදයේ වෛරය වර්ධනය කරන වැඩ කටයුතු කරන්න එපයි කියලා මම විශේෂයෙන්ම අපේ තරුණ පිරිසකින් ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ එවැනි දෙයක් කිරීම නෙමෙයි මේ රට වෙනුවෙන් රටට ආදරය කරන අය කළ යුත්තේ. රටට ආදරය කරන අය කළ යුත්තේ උදාවෙච්ච ගින්න නිවන්න සහයෝගය දැක්වීම. ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කිරීමට වහාම ක්‍රියා කළ යුතු බවද අගරදුගුරු හිමිපාණන් කියා සිටියා. ත්‍රස්ත විරෝධී පනත අලුතෙන් ගේන පනතට වඩා දැන් තියෙන පනත ශක්තිමත් කිරීමට කටයුතු කිරීම වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඒ අලුත් පනත ගේන එක ගැන දැන්ටමත් විවිධ මතභේද මතුවේගෙන යනවා. ඒ තියෙන පනතේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒකට ඉක්මනට සංශෝධන ගෙනල්ලා පාර්ලිමේන්තුව රැස් වෙලා මේ පනත සංශෝධනයෙන් යුතුව මේ වැඩපිළිවෙල දියත් කරන්න කියලා ප්‍රකාශ කරන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. සාමය ඇති කිරීම සඳහා සියලු දෙනා නම්‍යශීලීව කටයුතු කිරීමේ අවශ්‍යතාවද අගරදුගුරු හිමිපාණන් පෙන්වා දුන්නා. මුස්ලිම් සහෝදරයන්ට ඔබට බය වෙන්නට හේතුවක් නැහැ. ඔබ කිසි කෙනෙකුට අපි හිරිහැරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබත් ඔබගේ පැත්තෙන් නම්‍යශීලී වෙලා ඔබගේ නායකයෝ දුන්න ආදර්ශය, දැන් ඉස්ලාම් ගුරුවරු ඒ කියාපු ආරාධනය, ඒ නිකාබ් එක පැළඳගෙන යන්න එපයි කියලා දුන්නු ආරාධනය, ඒකත් ඒ වගේ නම්‍යශීලී ප්‍රතිපත්තියක් වැඩක්. ඒ වගේ නම්‍යශීලී වෙන්න ඕනේ තව තවත්. ඒගොල්ලන්ගේ මොස්ක්ස් වල කඩු කිනිසි තියෙනවා නම් ඒවා එළියට විසි කරලා දාන්න. ඒගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. හැමෝම නම්‍යශීලී වුණොත් මේ රට සාමයෙන් පුරවන්න අපිට පුළුවන් වෙනවා. මෙම අවස්ථාවට එක් වූ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ එකිනෙකා දෙස සැකයෙන් යුතුව බලන පරිසරය වෙනස් කළ යුතු බව ප්‍රකාශ කළා. අපි හැම දෙනාම දෑසට කඳුළු වැගිරෙමින් වගුරුවමින් අපේ බෞද්ධ ජනතාව මේ වෙලාවේ කතෝලික නායකත්වයත් එක්ක ඉන්නවා. තමන්ගේ දේවස්ථානයේ දෙවියන්ට වැඩ ඉන්න තනක් හැටියට පිරිහිදුව තබා ගන්න, යක්ෂයා එලවන්න, මේ ත්‍රස්තවාදය විනාශ කරන්න පළමුවෙනි පියවර ගන්න ඕන මුස්ලිම් ජනතාවයි. සැකයෙන් තොරව අපට කාටත් ජීවත් වෙන්න පරිසරේ කරුණාකරලා ඔබතුමාලා හදන්න. ඒ නිසා අපි හැම දෙනාටම එකතු වෙන්න පුළුවන් ආගම තමයි මනුෂ්‍යත්වය. ධර්මය කියන්නේ මනුෂ්‍යත්වය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර ගුණය ක්‍රිස්තියානි, කතෝලික, බෞද්ධ, හින්දු, මුස්ලිම් කියලා වෙනසක් නැහැ. අපි හැම දෙනා තුළම සංවර්ධනය විය යුතු කරුණු හතර.